දෝෂණය වංචාප නාාස්තියෝ අක්‍රමිකතාත් සහ අකාරක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය තැ අදලියන්නේ හාරසිය හැටවන ටෙලිවැකේ. අද ටෙලිවැකයෙන් මේ ගරු කතානායකතුමනි කියලා මහින්දයාපා අභේවර්ධනව අම තන්ටහිතුන. ඒට හේතුව දැන් මේ රටම, අසබ්‍ය තත්වේට ඇදල දාලා මුළු රටම විනාශකරන එක් ප්‍රධාන සාධකයක් ලෙසනෙමේ, ඔබ ඇතුළු පාර්ලිමේන්තුව, සමාජ මාධ්‍ය හඳුනගෙනතියෙන් එෙනේද. දරුවන්ට ලිංගිකහින් සාකරන කාන්තාවන්ට ලිංගිග හින්සා කරන සමස්ත සමාජයම වනසන අපහස කරන භයානකම මාධ්‍ය ලෙසනේ මේ පාර්ලිමේන්තුව සමාජ මාධ්‍ය හඳුනගෙන ඇත්තේ නේද. ඒනිසානේතින් ඔ ඔන්ලයින් සෙෆ්ටි පනත හරක්මනට සම්මත කරගෙන මේ තරංගික්මට යාමනයක් කරන්ට හදන්නේ. . අර මේරට ආර්ථිකව කාබාසිනයක් කල ආර්ථික ගහතකයින්. ගරු. අධිකරණයෙන් නම්කරලදීලත් අදද වෙනකන් මුකුත්ම වුණේ නැතිගානට හරි අපූරුවට ඉන්න රටක් නෙමේක. දැන් ඔබ දන්නවා ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටාසිට කියලා අපේ ජනවහරේ කියමනක් තියෙනවානේ නේද. ඒ වගේම මහා කකුළුවන් නැදීට යනකොට පොඩියවන්න කොහොමත් කෙලින් යවන්ට බෑ කියලත් අපි දන්නවාන්නේ කකුළු නංඉතින් ජානවුලක් නිසා ඇදේටම තමයි යන්නේ. මෙහෙම කියාගෙන එන්නේ කතානායකතුමනි මේ පාර්ලිමේන්තු ඉතිහාසය පුරාම අපි දකින මහක්කපුළුවන් ගැන කියන්ටයි හොඳේ එක පාරක් මිරිස්කුඩු ගහල් කතානායක පුටුවට වතුරත් හැලවා මයි කැඩවා. ව්‍යවස්ථා පොතෙන් ගැහ අනේද අමූ කුණු හබ්බ කියාගත්තා පොඩ්ඩ එහාමැහැ වුනහම පෞද්ගලික ගෑනුහුට පට ඇදලරගන්නවා. එදා පාර්ලමේන්තුේද මිරිස්කුඩු ගහගෙන මයි කුඩු කළ අය ගැන ඒ සිද්ධිය ගැන වාර්තාවකුත් තියෙනවා. අදාළ අයට දඩුවම් දිය යුතුයි අලාභේ අයකර ගත යුතුයි කියෙලා නිර්දේශක් තියෙනවා. නමුත් අද වෙන කන්සිල් දෙනා පාර්ලිමේන්තුවේ ඒ විදිහටම ඉන්නවාශෝකෙකට ඉඳල හිටලා හුනාම ඇන කොටාගන්නවා නද කථනායකතුමනින්. අම්මයි තාත්තයි දෙන්නම ගංජ ගහන කුඩුගහන පවුලක දරුවන්බ යහමගට ගන්ට හෙමත් නැත්තං ඒ දරුවන්ට මේ හොඳ භාෂාවෙන් කතා කරන්ට උගන්නවා කෙනෙක හිතන තර ලේසි පහසු වැඩක් නෙේනේද මකදම්මගේ තාත්තගේ කටේම තියනෙ කුණුහබන ආයිතින් ුගේ කට බුදුසරන්නයි දෙවී පිටයි එට විදිියක් නෑනි පොඩිය වුණුත් අම්මගේ තාත්තගේ භාෂාවතමයි භාවිත කරන්න නේද. දැන් ඒ පර්ලිමේන්තු අරම්බලන්න අඩුම ගානේ අදාළ මාතෘකා පැත්තකින් තියන්ටකෝ මාාතෘකාවට කතා කරන්න පුළුවන් අය ඔය පාර්ලිමේන්තුවේ ඉන්නේ අතේ ඇංගලි ගානට කියෙල් අපි දන්නවා හොඳේ මාතෘකාවට කතා කරන්නට බැරි වනත්කමක්නෑ අඩුමගාණනි කුණු හබ්බන කියායින්ට තරම්වත් ශිෂ්ට සම්පන්න බවක් තියෙන්ට පාය නේද ඒයේ විජේදදාස රාජපක්ෂ ඇමති කිව්වා සත්තු වගේ හැසිරෙන්ට ා ව හන්ටක බොරුණ පත් මන්ත්‍රවරුන්ගේ පොඩා හගැනන්ටකම් පඩිගරගන්නත්තු වගේ නැතුව ඇ මනුසෙක් මන්ත්‍රීවරයක දෙෙරයිසරන්නක. මේ සමහර මහජන නියෝජිතන්ගේ වචන ප්‍රසිද්ධ මාධ්‍යේතියා කාමරයයක් ඇතුලිවත් අහගනින්ට බෑහොන්දේ මේ උන්ද ලව පත්කරලාවන ජනතාවත් මීට වගකි වේීතුී කියනක අපි ප්‍රතික්ෂේප කරන්නේ නෑ. අපේකාපිට හොඳ අපේ බඩා අපේ රජා කියලා මේ උන්ද ලව රටේ උත්තරීතරම තැනට. නීති හදන තැනට පත්කරලා එවනක ඉද. ඒද ම් නැතිවේ විහොඳේ දැනට තියන ප්‍රශ්නය තමයි මේ අය කොහමද න්‍යාමනය කරගන්න කියන එක. නමුත් එතකං මේ සමාජ මාධ්‍යය ඥයාමනයට පෙර මේ නීතිහදන තැන උත්තරීතර තැන මේ ඉන්න උන්ද ලව පාලනය කරගන්ටම වෙනවා අනි නේද ්‍යාමනය කර ගටම වෙනවා. අනික ඉතින් මේ සමාජ මාධ්‍යය න්‍යාමනය කරන්ට මර්ධනය කරන්ට ඇත්තටම උමනවතියන්නේ කාටද කියලා මේ වර්තමාන චනාධිපති දරනිල් වික්‍රමසිංහ පහුග මේ මහ මැතිවරන්න කැපේනකේද . Zoysiant. අපූරුවට කියල දුන්න දැන් සමහරක් වෙලාවට එහෙම කිව්වා කියලා අමතකවෙන්ටත් පුළුවන් ඉති ඒනිසා එකත් පොඩ්ඩක් මතක් කරගෙන අද. මේ එකත් ගැනවත් මාධ්‍ය දාහන්න බැහැ ඇයි මාධ්‍යය ර්ධනය කරනවා. එහ අද කොහමද මිනිස්සට මේකයන් එලියත මේ රටේ ෆේස්බුක් කෙ යන්න වෙන හැම කුපාදිිකමන්ම රාජෆක්සරජ මේ ෆස්බුක් එක තියනවා. දැම්බලන ෆස්බුක් එකත් තානන් කරන්න. අපි ටද ෆස්බුක් නැති කරන්න. පන්තරන න්ට කියන? ආරක්ෂාන්න අපි ඔක්කව වැඩ කරන්න ඕන. දැන් කන්ට ඕනඋනහම තලගොයා කබරගොයා කරගන්න මේ ගංකබර දේශපාලනය ගැන අපි තේරුම් ගට ඕනේ රට වැැසියන් ලෙස පුර වැසියල් ලෙස. මේ උඳල හැමදාම චන්දකාලට මවන දේවල් තියෙනවානේ එකක් ජාතිවාදයේ දෙක ආගම්වාදය තුන ආර්ථික දේශපාලන බිල්ලන්්ඩෝ මවනවා හොදේ දැන් මේ පාර ඡන්දයේදී කුණුහබ්බ කියන. මොලේ කඳුලක් නැති හොර දේශ ාලුවන් ේ. න්න ඕන වනහම තල ගොයා කබරගොයා කරගන්න මේ දේශපාලනේ අහවර කරන්ට අවශ්‍යයි. ඔවු මේ දේශපාලනේ පරාජය කරන්ටම අවශ්‍යයි කියලා අද ටෙලිවැැකිය ඔබට මතක් කරනවා කතානායකතුමන එහෙම පරාජය කරනකන් ඔන් Onlineයින් වලල්ට ප්‍රථම ඔය සෙට්ටික ඥයාමනය කරගන්ට කියලාත් පුර වැසියල්ලෙස අප ඉල්ලා සිටිනවා.